constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. පළත් පාලන චන්දවීම සිමට සමඟ මෙවේ එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන ජනරැල්ලි මාලාවේ තවත් එක් ජනරැලියක් අද පසුරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ නායකයාට අපේ පක්ෂයට මේ දමස්වල අවලාද කියන එක කෙරවලක් නැහැ. ආණ්ඩුව ඇතුලෙන් ගහනවා, ආණ්ඩුව පිටින් ගහනවා. හැබැයි මේ සියල්ලට ඔරොත්තු දෙන්න පුළුවන් රටේ ඉන්න එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක අමතක කරන්න එපා කියලා මම කියන හැමෝටම. අපේ නායකතුමා රටේ ආර්ථිකය ශක්තිමත් කරනකොට, ලෝකයේ අවධානය ඉස්සරහට ගන්නකොට අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉඳලා හිතලා පොඩි සද්දබද්දයක් දානවා. කලබල වෙන්න එපා. එතුමා අපිට සහයෝගයට තමයි එක කරලා තියෙන්නේ. එතුමා එහෙම කරේ නැත්තම් අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි පක්ෂයක් හැටියට ආවනම් අපිට සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. හැබැයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙනකොට ඒකේ වාසියේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාන්සේලටයි කියන එකත් මම මතක් කරනවා. රාජපක්ෂ මහත්තයා මල් කඩේ යන්න පටන් අරන් තියෙනවා. හැම වේදිකාවකටම යනකොට මල් පොකුරක් අරන් ගිහිල්ලා දැන් මල් විකුණන ජොබ් එක පටන් අරන් තියෙනවා රාජපක්ෂ මහත්තයා. අපි එතුමට කියනවා මල් කඩපු කාලේ ඇති දැන් කරුණා කරලා යනතනකට වැඩක් කරගෙන ලෑස්ති වෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා පොට්ටුව කල්ලගෙන දඟලනවා. එතුමා කියනවා එතුමාලෝ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිකාරයා. එතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනැගුවේ. හැබැයි එතුමා කියනවා දෙන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දීපම් පොටුර ඡන්ද කියලා. ඕම අනුශාසක මේ රටේ මන්නාදල් සමිතියකවත් නැහැ. අද උදේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ නායකයින් මුණ ගැහුණා. අපි තමයි ජනතා විමුක්ති පෙරමුණේ ද්‍රවිඩ සන්ධානයේ හැර අපි තමයි අනෙක් කට්ටිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්ට වැඩ කටයුතු කරේ. ඊට පස්සේ ආණ්ඩුවේ වෙනම ඉඳන් අපි තරඟ කරේ. අපි තමයි පාර්ලිමේන්තුවේ තියෙන විශාලම පක්ෂය. අපිට වඩා කාටවත් නැහැ. අපිට ලැබුණ පාර්ලිමේන්තුව අපි විශාලම පක්ෂය. අපිට බහුතරයක් හොයාගන්නවා. ඒ නිසා අපි 20යි 20 වෙනකන් ආණ්ඩු බලයේ තියාගන්නවා කියලා අපි තීරණය කරා. අපේ බහුතරය ආරක්ෂා කරන ගමන් අපේ ආණ්ඩුව ඇතුලේ තියෙන සමගියත් ආරක්ෂා කරනවා කියලා අපි තීරණය කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකට වැඩ කරනවා කියලා අපි තීරණය කළා. ඉතින් ඡන්දෙන් පස්සේ අපි ආරම්භ කරපු වැඩ කටයුතු ඒ වගේම අපි ඉදිරියට ගෙනියනවා. ඉතින් කිසිම සැකයක් තියාගන්න එපා. අපේ ආණ්ඩුව ගැන බලේ ඉන්නවා. ඒ නිසා ගමේ ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂ පෙරමුණ දෙන්න කියලා මම කියනවා.